ඒ ඉස්සරහම පොඩි ග්‍රවුන්ඩයක් තිබ්බා ඒක සෙල්ලම් කරපු විදිය. ඉතින් මේ දේවල් එක්ක මගේ මතකේ ගොඩක් දේවල් තියෙනවා. ලක්ෂ්මන් සර් දන්න ඇති මම පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ ඉන්නකොට අපි කොච්චර කට්ටි බැඳලා එකක් ගැහුවද කියලා. පන්තියේ ඉන්න වඩා ගොඩක් කලාට ඒ ග්‍රවුන්ඩ් එකේ හිට මෙට දුවගෙන සෙල්ලම් කරේ. ඉතින් කියන්න ඕනේ මල්ලි මෙහෙමයි මේ කවදාවත් අපි මම කවදාවත් හිතුවේ නැහැ ලංකාවේ ක්‍රීඩා කරයිද නැද්ද කියලා. නමුත් ජාතික කණ්ඩායමේ නායකයා වේද කියලාත් මම හිතන් හිටියේ නැහැ. නමුත් මම මේ පාසල් භූමිය තුළ ක්‍රීඩා කරන වෙලාවේ ඉන්ටර්වල් එකේ මොනවාරි සෙල්ලම් කරන හැම වෙලේම මම ආර සන්තෝෂෙන් ක්‍රීඩා කරා. මොකද ඒ මතකයන් ආයෙත් අපිට කවදාවත් එන්නේ නැහැ. පාසල් කාලේ හම් වෙන මතකයන් ආයෙත් අපිට කවදාවත් ගන්න බෑ. ඒ හැම තත්පරයක්ම තමන්ගේ ජීවිතේට පාසල් කාලෙන් එළියට ගියාට පස්සේ තමයි ගොඩක් වෙලාවට මතක් වෙන්නේ. තව පොඩ්ඩක් පාසල් යන්න තිබ්බනම් හොඳයි කියලා. නමුත් ඒ හින්දා තමයි මම කියන්නේ මේ මතකයන් හැමතිස්සම හිතේ තියාගන්න, කවදාවත් මුල මතක් කරන්න එපා. මොකද තමන්ගේ මුල තමයි කොච්චර ඉස්සරහට ගියත් මුල තමයි මතක් කරන්න ඕනේ. තමන් ඉන්න තැනට කොහොමද ගෙනාවේ කියලා ඒ දේවල් හැමතිස්සම මතක් වෙන්නේ එතනින්. ඒ වගේම කියන්න ඕනේ ගොඩක් ක්‍රිකට් සෙල්ලම් කරන මාළිලාට හැමතිස්සම සෙල්ලම් කරනකොට ගොඩක් දේවල් ගැන හිතන්න එපා. තමන්ගේ සෙල්ලම් කරන වෙලාවේ ගොඩක් සන්තෝෂයෙන් සෙල්ලම් කරන්න. ඒ වගේම අනිත් අයට ගොඩක් වැඩ උදව් කරන්න. අර අයියා කිව්වා වගේ කොහොමත් ගොඩක් කියලා දිවිච තල් ගහෙන් ওই තල් බෝල හොලගෙන ඒ වගේම කොළ කෑලි එකතු කරලා හැමදාම රබර් පටි ගෙනල්ලා නැත්නම් සෙලෝ ටේප් පොතලා එහෙම තමයි අපි සෙල්ලම් කරන්නේ. අපේ දසල ප්ලාස්ටික් බෝල රබර් බෝල හරි අඩුයි. මම මගේ වැඩවල කියලා දෙන ශෂික අපි දෙන්න කම්පන්ති වල ගොඩක් කියලා හිටියා. ඉතින් අපි සෙල්ලම් කරන වෙලාවටත් අපි දන්නා කොච්චර අපි ප්ලෑන් කරනවාද කියලා. ඉන්ටර්වල් එක සෙල්ලම් කරන කොළ ඔක්කොම අදාගෙන ටීම්ස් බෙදාගෙන ඉස්සරම හරි ආසයි මේ මෙතන වහලෝට්ට ගහන්නයි. දැන් මගේ හැමතිස්සම ටාගට් එකක් තියෙන මේ වහලෝට්ට කොහොමයි හය එකක් ගහන්න. ඉතින් හැම පාරම මම දැන් මට ඒක කරගන්න අම්බුණා. ඉතින් ඒ වගේ සොඳුරු මතකයන් තියෙන මේ පාසලේ ඒ දේවල් එක්ක මම ඇත්තටම ගොඩක් දා මට ඒ දේවල් ආයිත් මතක් වෙනවා. ඉතින් කියන්න ඕනේ හැමෝටම මේ අපි හැමෝම ආරම්භ කරන්නේ පොඩි පොඩි තැන්වලින්. හරි අම්මලා තාත්තලා ගොඩක් උදව් කරන ස්කෝලේ පන්ති නම් ගොඩක් වැඩ මම කට් කරලා තියෙනවා. හැබැයි ඒ හැමදේම පොඩි අතරට ඇරලා තියෙනවා දැනට. නමුත් මල්ලි ක්‍රිකට් එක්කම ඔයගොල්ලන්ගේ ඒ අධ්‍යාපන කටයුතුත් කරන්න, ඔයගොල්ලන්ට ක්‍රිකට් ගන්න හම්බෙන වෙලාව පුළුවන් තරම් මේ දේවලුත් කරන්න. අධ්‍යාපන වෙනට වෙලාවක් හම්බුණා මේ දේවලුත් කරන්න. මේ දෙක බැලන්ස් එක පුළුවන් තරම් තියාගන්න. මම කියන්නේ එතකොට ඒ හැමදේම සමබරව කරගෙන යන්න පුළුවන් නම් මම හිතන්නේ ඔයගොල්ලන්ගේ ජීවිතේ ගොඩක් සාර්ථක වේවි. මම කැමති බලන්න තව ක්‍රීඩකයෙක් හෝ දෙන්නෙක් ජාතික කණ්ඩායම නියෝජනය කරනවා බලන්න මේ පාසලේ. මොකද මම දන්නවා අකලංග ගණේගම ජීවන් බින්දේසේ හැමෝම මේ පාසලෙන් තමයි මුලින්ම අකුරු ඉගෙන ගත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට අතපොත දබලා තින්නේ. ඉතින් ඒ හින්දා මම කැමති තවත් ක්‍රීඩකයෝ කීප දෙනෙක් මේ පාසලේ ඉස්සරහට ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරනවා නම් එදාට මම වගේම මම දන්නේ විදුහල්පත්තුමා ඒ වගේම ආචාර්ය මණ්ඩල මේ පාසලේ ඉන්න ආදි ශිෂ්‍යයන් හැම දෙනෙක්ම ගොඩක් සතුටු වෙයි. කවදා හරි දවසක ඔයගලන්ටත් ඇවිල්ලා මෙතන ඉක්කිනකොට කවදා හරි දවසක මේ ස්ටේජ් එකේ ඇවිල්ලා මේ විදිහට කතා කරන්න හම්බුනොත් එදාට අපි හැමෝම ගොඩක් සතුටුයි.